හාමුදුරනේ මට අවසරද විනාඩි 3ක් විතර ගිහිල්ලා මගේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉදිරිපත් කරන්නම් පැහැදිලි කිරීමකුත් එක්ක අවසරද හොඳයි හාමුදුරනේ හොඳයි හාමුදුරනේ මට ඇත්තටම මේ පොඩක් ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි තියෙන්නේ දැන් අපි මේ මාර්ගයේ ගමන් කරද්දී ඇත්තටම ඉස්සෙල්ලම කරන්න ඕනේ ඕලාරික මට්ටමේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන එක දැන් එතකොට ඇත්තටම ඒ මට්ටමේ ඉන්නකොට දැන් මට මේ ප්‍රායෝගික දැන දෙයක් තමයි රාග බවක් හෝ ද්වේෂ බවක් හෝ මෝහ බවක් ඇති වුණාට පස්සේ තමයි ඒක ඇත්තටම අපිට දැනෙන්නේ. ඒ කියන්නේ ඒක ඒ මොකක් හරි අවස්ථාවේදී මගේ හිතට රාග බවක් ද්වේෂ බවක් මෝහ බවක් ආවට පස්සේ තමයි ඇත්තටම එහෙම දෙයක් දැනෙන්නේ. මං හිතන්නේ එතකොට මට ඇත්තටම මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකෙන් මට තේරිච්ච දෙයක් තමයි හඳුනන්නේ මේ ඔය ඒ ඇති වෙන හිතේ අනුව තමයි අපි ඒ කියන්නේ ත්‍රිලක්ෂණය වැඩෙන්නේ කියන්නේ ඒ කියන්නේ හවුදේ මම උදාහරණයක් විදිහට කිව්වොත් මට ඇත්තටම ඒ කියන්නේ ද්වේෂයක් ඇති වෙන අවස්ථාවක අනිච්ච ලක්ෂණය වඩද්දී තමයි ද්වේෂය මට ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් රාග අවස්ථාවකදී ඒ කිය රාග බවක් කියලා දැනෙච්ච හිතිට දැනෙන අවස්ථාවකදී තමයි මට ඇත්තටම කියන්න පුළුවන් ආ මේ මට එතකොට වඩන්න පුළුවන් දුක් දුක් සංඥාව. ඒ කියන්නේ ඒක දුක් සංඥාව වැඩුවාම මට රාග බව අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රාගයේ හින්දා මට මොකද්ද මේ වෙන වෙන්න යන දේ කියන එකේ ප්‍රශ්න දැක්කහම මට ඒ රාගෙන් මිදෙන්න පුළුවන්. දැන් ඒ මට හඳුනේ ඒක ඇත්තම දැනගන්න ඕන එක ප්‍රශ්නයක් තමයි එහෙම උපක්‍රමයක් යොදන එක. හරිද? ඒ වගේ දෙයක් කරන එක හරිද කියලා. ඊට අමතරව හඳුනේ දැන් ওই ත්‍රිලක්ෂණය වඩද්දී මම හිතන්නේ අපි හැමෝටම තේරෙන දෙයක් තමයි කෙලෙස් ඇත්තටම එන්න එන්න ටික 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 අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි වර්තමානයේ කියන අවස්ථාවේ ගැටෙන රූප එක්ක හෝ ඒ පංචස්කන්ධ එක්ක අපි ඇති වෙන රාග ද්වේෂ මෝහ ගොඩක් එන්න එන්න ඒ කියන්නේ ප්‍රායෝගිකව තේරෙනවා ටිකක් අඩුයි කියලා. දැන් ඒතර තව ප්‍රශ්නයක් වෙන හැමතිස්සෙම දැන් ඔහොම වුණාම හිත කොහෙවත් නැති එකක් ඇදලා ගන්නවා. ඒ කියන්නේ දැන් කියන අතීතයේ මං ද්වේෂගත් එක මට අරන් පෙන්නනවා මේක මේකට මේවා ද්වේෂ වුණා නේද කියලා. දැන් ඔතන මට ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රශ්න දෙන හැමතිස්සෙම දැන් ඔහොම හිතුවෙලක් ආවොත් හරි වර්තමානයේ හරි මට ද්වේෂයක් ආවොත් ඒකේ මම ඔය අවිද්‍යාවෙන් මේ ගනුදෙනු කරාම ඒ කියන්නේ ට්‍රැක් පයින් අවස්ථාවක් කියන්නේ කියන්නේ දැන් ඔය අපි මට ඒක අවිද්‍යාව අනිච්ච දුක්ඛ අනත් හෝ මොක් හරි ක්‍රමයකින් මට ඒක යටපත් කරගන්න බැරි වෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා හැමදේ ට්‍රැක් පනින අවස්ථාව මේ මාර්ගේ යන ගමන. ඉතින් ඒ අවස්ථාවල හැමදේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ ට්‍රැක් පයින්ව ඒ කියන්නේ මාර ලැජ්ජයි වගේම බයකුත් තියෙනවා. ඒ කියන්නේ ට්‍රැක් එක කොහොමද මෙච්චර පයින්නේ කියලා. ඒ කියන්නේ අපි හිතනවා ඇත්තට මම පෞද්ගලිකව මම අපි කියන සමා වෙන්න ඕනේ මම පෞද්ගලිකව ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ දැන් අවබෝධයක් තියෙනවා කියලා හිතනවා. ඒ වුණාට හැමදෙම ඔය ට්‍රැක් පන්නාම ඒ හිතට මාර ලැජ්ජයි හැමදෙම. ඇත්තට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ දැන් ඔය රාග ද්වේෂ මෝහ අඩු අවස්ථාවලදී එතපිසෝ නවාරහදී බුදුකුණ මතක් කරද්දී හැමෝටම මේ මට ලැබෙන ශාන්තිය අර මේ ওই තරහගිය දවසක ඉතිපිසෝ භගවා කියන කියද්දී ලැබෙන කිසිම මේකක් නැහැ හැමෝට. ඒකේ මේ මාර වැඩේ කියන්නේ ඒක කොහොමද එහෙම වෙන්නේ කියන එකත් මට ගැටලුවා. දැන් ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නේ දැන් සැකයක් තියෙන විස්කම්මන වශයෙන් මේ ප්‍රහාණය වේගන යනවා ඇත්තටම උතනදී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් හම්දුරන්ට මං කියන එක මේ පැහැදිලි ඇති හම්දුරන්ට මේ අනේ හම්දුරේ පොඩි උපදේශයක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා හම්දුර. ඔව්. ඔය ප්‍රශ්නේ ගොඩාක් මේ මඟ වඩන ඇත්තටම දැන් මේක මේ මූලික මට්ටමේදී ඇති වෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේ දැන් කෙනෙක් එක දිගටම දැන් ධර්මය අහගෙන යනවා. දැන් මූලික ධර්මාභෝධය ලැබෙන කාලේ වෙනකොට සෑහෙන ධර්ම දේශනා ගොඩක් අහනවා කෙනෙක්. දැන් මොකද මං කියවනේ උග්ගඩිතඤ්ඤ විපච්චිතඤ්ඤාදී ඒ මට්ටමේ ප්‍රඥාවන්තය අඩුයි. එතකොට ගොඩක් ඉන්නේ ඤෙය්‍ය කියලා. අපි හැමෝම ඤෙය්‍ය වගේ මට්ටමක ඉන්නේ. එතකොට අපට දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ ධර්ම දේශනා ප්‍රමාණයක් සමහරට අහන්න සිද්ධ වෙන්න පුළුවන් බොහෝ පැය ගාණක් තිස්සේ. මෙහෙම අහනකොට මේ සෝවාන් මාර්ග අනුගාමිකය වශයෙන් එන ගමන තුළ මේ කාලය තුළ මේ විදිහට බණහමෙන් ඉන්නකොට උග්‍ර සංවරයක පිහිටමින් තමයි යන්නේ. මොකද ඵලය සාක්ෂාත් කර ගැනීම උදෙසා. එතකොට මොකද වෙන්නේ මේ කාලය පුරාම මේ රාග දේශ මොහ විඥාන වලට ආහාර නැතුව යනවා.
ඊට පස්සේ ආහාර නැතුව ගිහිල්ලා ගිහිල්ලා දැන් මෙතුමා අහන ප්‍රශ්නේ පැති දෙකක් තියෙනවා මම අංක පැත්තක් මේ විශේෂයෙන් විග්‍රහ කරන්නේ මේ වගේ තත්ත්වයන්ටත් මුහුණ දෙන්න පුළුවන් නිසා ඊට පස්සේ මොකද වෙන්නේ ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ යම්කිසි ආකාරකින් ඵලයේ සාක්ෂාත් වෙලා ඊට පස්සේ ඉදිරියට යනකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ අර විඥාන වලට රාග දේශ මොහ විඥාන වලට ආහාර නැතුව ඒවා බොහොම හාමත් වෙනවා හාමත් වුණාට පස්සේ මොකද වෙන්නේ මේ විඥාන ආහාර සොයන්න හේවත් සංකාර මේ රාග දේශ මොහ චේතන සොයන්න පටන් ගන්නවා මොකද රාග දේශ මොහ චේතන හේවත් සංකාර තමයි විඥාන වල ආහාරය දැන් ඒ චේතනා වලින් නිදහස් වෙලා අර ධර්ම මාර්ගයේ මෙච්චර කාලයක් ආපු ගමන මෙච්චර කාලයක මග වඩමින් මග පූර්ණේ කරන්න එහෙම නැත්නම් ඵලය සාක්ෂාත් කරගන්න ආපු ගමන තුල අර විඥාන හොඳටම හාමත් වෙනවා එතකොට මොකද වෙන්නේ මේ විඥාන සුදුසු අවස්ථාව බලලා දැඩි හාමතින් ඉඳලා එකවරම එනවා ආහාර හොයාගන්න මෙන්න මේ වගේ ආහාර හොයාගන්න නැගිලින අවස්ථාවවලදී ඔබ කිව්ව විදිහට විදර්ශනාවෙන්වත් කිසිම ආකාරකින් පාලනය කරගන්න බැරුව යනවා ඒ අවස්ථාවදී විඥානීය ආහාර ලැබුණා ඊට පස්සේ මොකද වෙන්නේ අර කිව්වා වගේ මහා වෙලි ලැජ්ජාවකට පත් වෙනවා ඒ කියන්නේ දැන් අර ධර්ම අවබෝධයෙන් යුක්තව ධර්මය ගැන කතා කරමින් රාග දේශ මොහ නිරෝධය ගැන කතා කරමින් රාගයේ දේශයේ මොහයේ නිවී යෑම නිවන යන আদি වශයෙන් ඒ පිරිසට අර්ථ දක්වමින් යන ගමනේදී ඒ පිරිස ඉස්සරහාම මේ තුච්ච නින්දසිත විසින් කරන්න මොකද්ද නින්දාවට අපහාසයට ලක් වෙන ආකාරයෙන් හැසිරෙනවා ඒ ආකාරයෙන් හැසිරලා ඊට අදාළ රාග විඥානයක් හෝ දේශ මොහ විඥානයක් මතු කරලා ඒ පිරිස ඉස්සරහාම අවඥාවට ලක් කරනවා ඒක මේ සිත්තේ හැටි ඒකයි මේ තුච්ච නින්දසිත කියලා කියන්නේ එතකොට අන්න එකපාරක් දෙපාරක් මේ බැට කෑවට පස්සේ අන්න ඊට පස්සේ කෙනෙක් තේරුම් ගන්නවා එහෙනම් මේ සිතේ මෙන්න මෙබඳු ස්වභාවයක් තියෙනවා පිරිසක් ඉදිරියට ගියාම මේ සිත මානින් හැසිරෙන්න පටන් ගන්නවා ඒක සමාහයට හුදකලාව ඉන්නකොට නෑ පිරිසක් ඉස්සරහට ගියාමයි මේක වෙන්නේ මුල් කාලෙදි එහෙම දේවල් වෙනවා ඒ නිසා පොඩ්ඩක් අන්න දැන් එකපාරක් දෙපාරක් අර කණාමැදිරි මොකද්ද ගිනි පෙළෙලෙන් බැට කෑවට පස්සේ කණාමැදිරි එළියටත් බයයි කිව්වසේ අන්න තේරුම් ගන්නවා දැන් ඊට පස්සේ තමන් දෙතුන් වතාවක් මේ සිතේ හැසිරීම දිහා බලන් ඉන්නකොට මේ සිත කෙබඳු අවස්ථාවලද මේ වගේ නිින්දිත විදිහට හැසිරෙන්නේ එතකොට අන්න තමන්ට පෙනී පිරිසක් ඉදිරියේදී මේ ස්වභාවය වැඩි කියලා ඒ පිරිස ඉස්සරහා ධ්‍යාන මාන අනුසේ නැගිලා ඇවිල්ලා බලවත් ආකාරයෙන් මානින් යුක්තව ඒ මානින් පටිච්ච වෙලා දැන් ගොඩනගෙනවා දේශයයි මෝහයයි දේශයයි රාගයයි ඒ විශේෂයෙන්ම දේශය දේශේ මතු කළ දෙනු මානි ඊට පස්සේ තමයි පස්සේ අර ඒ විඥාන පහ වෙලා ගියාට පස්සේ තමන්ගේ නැවතත් ප්‍රඥාව පල්ලචිත්ත්‍ය ආවර්ජන වුණාට පස්සේ තමයි විලිලැජ්ජාවක් ඇති වෙන්නේ මොන නිංගිරාවක්ද මේ සිද්ධ වුණේ කියලා ඉතින් ඒ නිසා මොල් කාලෙදි මෙන්න මේ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඒ වගේම තමයි අර දීර්ඝ කාලයක් තිස්සේ ආහාර නොදී හාමත් වෙච්ච විඥානියන් නැවත ඇවිල්ලා ආහාර ලබා ගන්න ගියාම කෙනෙක්ට වික්ෂිප්තයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අර මෙතුමා නොකිය කියන්නේ ඒක තමයි. බොහෝ දෙනාට ඒ තත් වෙනවා. ඒ තමයි ඒ රාග විඥාන වෙන්න පුළුවන්, දේශ විඥාන වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේව හාමත් වෙලා ආහාර ලබන්න ගියාම ආයිල් පරණ පුරුදු තැනට එහා වැටෙනවා සමහර වෙලාවට. නීචම තැන් වලට ඇදගෙන වැටෙනවා. හැබැයි මතක තියාගන්න දෘෂ්ටියෙන් තොරයි. දෘෂ්ටි විප්‍රයුක්ත සිත් අකුසල සිත් තමයි. හැබැයි දෘෂ්ටි විප්‍රයුක්තයි. හැබැයි අතීතයේ සමහර විට අර කිව්වා වගේ බොහෝ කාලයකට ඉස්සෙල්ලා පැවතිච්ච දරුණු කෙලෙස් පවා නැවත මතු කරලා මතු කරන්න උත්සාහ ගන්නවා. අතීතයේ හිටියටත් වැඩිය ඒ ක්ලේශයන්ගෙන් පහළට වටනවා. එහෙම වටලා උත්සාහ ගන්නේ කොහොම හරි මේ නැවත අර පරණ පුරුදු තැනට සිත යන්න. නමුත් ප්‍රඥාවෙන් ඉතෙන්ට යන්න දෙන්නේ නැහැ. කීප සැරයක් එහෙම වෙයි. ඒ ගැන බය වෙන්න එපා. තථාගතයන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. ගහක් කපලා දැම්මට පස්සේ ගහ හරස් අතර වැටුණාට පස්සේ ඒ හරස් අතර වැටිච්ච ගහේ රෙකිලි එන්න පටන් ගන්නවා. එතකොට කවුරු හරි හිතුවොත් එහෙම මේ ගහ නැවත පැලවෙන්න හදනවා කියලා ඒක වැරදි චින්තනයක්. ඒ ගහ පැලවෙන්නේ නැහැ. ඒ හරස් අතර වැටිච්ච ගහේ සාරය තියෙනකන් අර ජීව ශක්තිය තියෙනකන් රෙකිලි එන්න පුළුවන් කිහිපයක් ඇවිල්ලා ටික දවසකින් ඒවත් මැරලා යනවා. ඒ වගේ මේ විඥාන වල තියෙන
ශක්තිය මූලය තමයි අර මුලින්ම සිඳලා දානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඊට පස්සේ මේ විඥාන වල පැවැත්මක් නැහැ. හරියට මූල සිඳා වගේ. ඊට පස්සේ දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ඒ ගහේ කඳ ඊට පස්සේ අතු ආදී සිඳලා දාන එක. ඒ නිසා කිසිම ආකාරකින් බය වෙන්න එපා. ටික කාලයක් යනකම් ওই தത്വෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අර වගේ නීච தത്വෙට විඥාන ඇදලා එන්න පුළුවන්. රාග විඥාන එහෙම එන්න පුළුවන්. ඒකන බය වෙන්න එපා. ඒකෙන් ඒකෙන් එතකොට කෙනෙක්ට ඇති වෙන වික්ෂිප්තයක් අනේ මට ධර්මාභෝධිය ලැබිලා නැද්ද? ධර්මාභෝධිය ලැබුණා නම් මේ වගේ විඥාන එන්න පුළුවන්ද කියලා. ඔව් එන්න පුළුවන්. මොකද ඒ ඒ පුද්ගලයාගේ ඒ හොරු පුරුදු ගති විඥාන තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරගත්ත විඥාන. මේව ලේසියෙන් එහෙම වැඩලන්න බෑ. ඒව ධර්මාභෝධිය ලදසැනින් ඉවත් වෙන්නේ නෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ සෝවාන් පල්ලාභියාගෙන් සිද්ධ නොවෙන්නේ අන්න අර කිව්ව අනන්තරික අකුසල කර්ම පහයි අන්න ශාස්ත්‍රවරේ කරා යන එක විතරයි සිද්ධ නොවෙන්නේ කියලා දේශනා කළේ. එහෙනම් උන්වහන්සේට කියන්න තිබුණානේ දේශනා කරන්න තිබුණානේ සියල්ලෙන් සියලු අකුසලයන්ගේම සෝවාන් පුද්ගලයා නිදහස් වෙනවා කියලා. එහෙම එකක් තියෙනවද? නෑ. සෝවාන් පුද්ගලයාගෙන් නිදහස් සිද්ධ නොවෙන්නේ අර ආනන්තරික අකුසල කර්ම පහයි අන්න ශාස්ත්‍රවරේ කරා යම කියන පහ විතර හය විතරයි ඒක ඒකාන්තයෙන් එහෙ නම් ඉන්නේ. හැබැයි එතනින් මෙහා තියෙන යම් යම් අකුසලයන් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සෝවාන් ගිහුවාම හැමෝම එකම ශ්‍රද්ධා විහෙර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුක්ත පිරිසක් නෙවෙයි. එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වයක් තියෙනවා. ඉතින් ඒ නානත්වය අනුවම එකිනෙකාගේ විඥානවල තියෙන ස්වභාවයත් වෙනස්. ඊළඟට ඒ විඥාන නැගිලෙන ස්වභාවයත් වෙනස්. ඊළඟට ඒ විඥාන මෙල්ල කරගැනීමේ ස්වභාවයත් වෙනස්. ඒ නිසාම යම් යම් මට්ටමේ අකුසලයන් නැගිලෙන්න පුළුවන්. හැබැයි දෘෂ්ටි විපෝක්තයි. අන්නේ සෝවාන් පුද්ගලයාට සිද්ධ වෙන අකුසලයන් ගැන තමයි රත්න සූත්‍රයේ සඳහන් වෙන්නේ කිංචාපි තේ හොಂತಿ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදා සූත්‍රයන අදිවසි. එපෙන්නේ මොකද යංගී සෝවාන් පුද්ගලෙක් යතින් සිතින් කයින් වචනින් යම්කිසි අකුසලයක් සිද්ධ වුණොත් ඒ සෝවාන් පුද්ගලයාට ඒක සංගවන්න බෑ. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායින වාචා උදචේතසාවා සිතකය වචනයන් තුන්දොරින් යම්කිසි අකුසලයක් සිද්ධ වුණොත් අබබ්බෝ සෝ තස පටිච්චාදාය ඒක සංගව ගන්න බෑ. අබබ්බතා දිට්ඨ පාදා සෝතයක දෘෂ්ටියකින් වහං කරන්න බෑ. ඒ කියන්නේ මෙච්චර කාලයක් අර ධර්මාභෝධය ලබන්නේ ඉස්සලා අර පෘථග්ජන මට්ටමක හිටියානම් පෘථග්ජන මට්ටමේ ඉන්න කාලෙදී ඒ කාලෙදී යම්කිසි අකුසලයක් සිද්ධ වුණොත් ඒක සංගව ගන්න පුළුවන්. ඒ කියන්නේ තාමන්ට මේක අමතක කළා දාන්න පුළුවන්. ඌවම තමයි මට කරපු දේ නිසායි මම මෙහෙම කරේ. මට ගැහුව නිසායි මං ගැහුවේ. මට බැන්න නිසායි මං බැන්නේ. ඔකෝට ඔහොම කරලා මාති යන අදිවාසී. සංගව ගන්නවා. ඒ වගේම දෘෂ්ටියකින් වසන් කරගන්න ඕවපවු නෙවෙයි. ඔහම කරන්න ඕන. ඔහම කරපු එකට මෙහෙම කරන්න ඕන. ඔහමත් නෙමෙයි හරිනම් තව තවත් කරන්න ඕන යනදී වශයෙන් දෘෂ්ටි හදා ගන්නවා. ඒ පාපේ සංගව ගන්නවා. තමන්ගේ සිතින් තමන්ටම වංචාවක් සිද්ධ කරනවා. නමුත් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ වැඩේ කරන්න බෑ. පාපය පාපයේ හැටියටම පේනවා. අකුසලයේ අකුසලයේ හැටියටම පේනවා. දෘෂ්ටි නැහැනි. දෘෂ්ටි නැති නිසාම පාපේ අකුසලයේ අකුසලයේ පාපේ අකුසලයේ හැටියටම පේනවා. ඒ නිසාම කොහෙන්නේ යම් කිසි ආකාරයකින් අකුසලයක් සිද්ධ වුණොත් ඔහුට ප්‍රඥාවෙන් ගැලවීමක් නැහැ. නිරන්තරයෙන්ම ප්‍රඥාවෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා, දොස් අහන්න සිද්ධ වෙනවා. ප්‍රඥාවෙන් අවවාද කරනවා. නැවත සංවරය පිහිටපන්, ආයත සංවරය පිහිටපන්. ඔබ ධර්මාවබෝධයේ ලද්දෙක් නම් මොකද්ද මේ කරන නීච වැඩේ? යන දිවසෙන් ප්‍රඥාවෙන් ඔහුව අපහසුතාවට පත් කරනවා. ඒක තමයි ගැලවීම, නිදහස කරා යන ක්‍රමවේදය. ඒ නිසා මොක වෙන්නේ? ප්‍රඥාවෙන් නිදහස් වෙන්න බෑ. ඒකයි කිව්වේ අබබ්බෝසොතස්ස පටිච්චාදාය කියලා. කාගෙන් සංගෙපුවත් ප්‍රඥාවෙන් සංගවන්න බෑ වරද. කලින් නම් පුළුවන්. මොකද ප්‍රඥාව මොට වෙලා තිබුණ ප්‍රඥාව තිබිච්ච නැති නිසා වරදක් හැටියටවත් පෙවුන්නේ නෑ ඒක. දැන් වරද වරද හැටියටමයි පේන්නේ. අන්‍යයන්ට දොස් නගලේ වරද සංගව ගන්න බෑ. අරය නිසායි උනේ මෙහෙම, මෙයා නිසායි උනේ යන දිවසින් වරද සංගවන්න බෑ. වැරද්ද වැරද්ද හැටියටම පේනවා. අකුසලේ අකුසලේ හැටියටම පේනවා. දෘෂ්ටි නැහැ. එහෙනම් සෝවාන් පුද්ගලයා අන්නේ තත්ත්වයේ ඉන්නේ. හැබැයි එසේ හිටියා කියලා අර බරපතල ආකාරයේ දීර්ඝ කාලයක් තිස්සේ ඇටුවම් බහැපු විඥාන තියෙන ගති විඥාන
ඔන්න ඕවා එක සැරේ නැසින්නේ ඒවේ අනුස කොටස් බලවත් වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ආහාර නැතුණත් ඉන්න පුළුවන් අර උටුවට වගේ ඉඳලා 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 එක සැරේ ආහාර හොයාගෙන ආපු ගමන් මොකද වෙන්නේ හිතා ගන්න බැරි මට්ටමකටම ප්‍රචණ්ඩ විදිහට නැగిලෙන රාග දේශ මොහ විඥාන විශේෂයෙන් රාග සහ දේශ විඥාන එතකොට තමයි අර කිව්වා වගේ ලැජ්ජාටපත් වෙන්නේ හැබැයි ඕක දිගටම පවතින සත්‍යයක් නෙමෙයි ඉතාලම සුළු කාලයක් පවතිනවා දෙතුන් පාරක් බැට කෑවහම තමන්ම අධ්‍යක්ීමක් ලැබනවා මේ වගේ තත්වයන්හිදී මෙන්න මේ වගේ අවකාශයන්හිදී තමයි මේ විඥානේ නැగిලෙන අනාත් වශයෙන් තම තම නැනපමණින් අවබෝධ වෙච්ච ආකාරයට AI මොකද කරන්නේ ඒ වගේ තැන්වලදී වැඩිපුර ප්‍රඥාවෙන් සිතගෙන සිහියෙන් ඉන්න පටන් ගන්නවා. ඒ වගේම අර පරිවර්ජනා පහතබ්බා කියලා ඉස්සෙල්ලා කිව්වේ ඒ වගේ අවස්ථා මොකක්ද? ඒ වගේ අවස්ථා පුළුවන් තරම් මග හැරලා ඉන්න ඊට පස්සේ. මොකද එයාට අවබෝධයක් වෙනවා මෙන්න මේ වගේ තැන් වලට ගියා මේ වගේ පිරිසක් ඉදිරියට ගියා තමයි මේ වැඩේ වෙන්නේ. ඒසා පුළුවන් තරම් ඒ වගේ ස්ථාන මග හැරලා ඉන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ස්ථානයක් ඇසුරු කරන්න සිද්ධ වුණොත් පුළුවන් තරම් සති සම්පජාණ්‍යයෙන් යුක්ත වෙන්න. එතකොට මොකද වෙන්නේ? අර විඥානේ යන්තාක් දුරකට මෙල්ල කර ගන්න පුළුවන්. ඔය විදිහට දිගින් දිගට ඔය බලවත් ආකාරයෙන් නැగిලෙන විඥාන වලට ආහාර නොදී හිටියාම ටික කාලෙකින් මොකද වෙන්නේ? අනර විඥාන වල තියෙන ඕලාරික ක්ලේශයක් නැසිලා යනවා. ඕලාරික අනුසය නැසෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුකුමානුස කියන වට්ටමට එනවා. එහෙනම් ඒක එක සැරේ වෙන්නේ නැහැ. ටික කාලයක් මග වැඩෙනකොට තමයි ඒක වෙන්නේ. ඒ නිසා මුලදි මුලදි අපහසුතාවන්ට පත් වෙනවා. ඒ අපහසුතාවන්ට පත් වෙමින් එයිම බැටකමින් එයිම දඬුවමක් ලැබමින් එයිම පාඩමක් ඉගෙන ගන්න. මගේ ඔලමොට්ටල කමට හොඳ වැඩි. මේ අනවස මිනිසුත් එක්ක අනවස කතාවක් කරන්න ගිය නිසායි මේ දේ වුනේ. අනවස මිනිසුන් ඇසුරු කරන්න ගිය නිසායි මේ දේ වුනේ. මේ වගේ ස්ථානයකට ආපු නිසායි මේ දේ වුනේ. මේ වගේ ආස්වාදයේ සොයාගෙන යන තාමත් මේ සංඥාව තියෙන නිසායි මෙහෙම වුනේ. යනාදී වශයෙන් තමන්ටම දොස් නගමින් තමන්ගේම අඥානකමට දොස් නගමින් ප්‍රඥාවෙන් ඔහො නිවැරදි කරනවා. ඒ නිසා අර මොල් මට්ටමේදී රාග දේශ මොහ විඥාන සමහර විට ධර්මාපෝදයට පෙර තිබුණටත් වඩා සමහර විට ඊටත් වඩා දරුණු මට්ටම් වලට නැගිලාවිලා ඔබ බියටපත් කරන්න පුළුවන්. එතකොට ඔබ හිතන්න එපා අනේ මට ධර්මාපෝදේ නැති නිසායි මෙහෙමුනේ කියලා. එහෙම එකක් නෙවෙයි. ඒ සාමාන්‍යයෙන් වෙන වැඩක්. මොකද දීර්ඝ කාලයක් තිස්සේ නිර්ආහාර හිටියම විඥාන වැඩිපුර ආහාර හොයන්න පටන් ගන්නවා. එනිසා ඔබ සිහියෙන් ඉඳගෙන මොකද කරන්න ඔබ කරන වැඩේ දිගටම කරගෙන යන්න. මේ දැන් කිව්වා වගේම තමන්ට තේරෙනවා නම් ඒක දැන් එතුමා අහුව ප්‍රශ්නයක් මේ. දැන් ද්වේෂය නැగిලෙන වෙලාවට අනිත්‍ය සංඥාවෙන් තමයි ඒක පහ කරගන්න පුළුවන්. රාගය නැగిලෙන වෙලාවට දුක්ඛ සංඥාවෙන් තමයි ඒක පහ වෙන්නේ කියලා. ඉතින් ඒක වැරද්දක් නේ. මොකද ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය මත මේ අනුපස්සනා එක එක්කෙනාට වැඩින් එක එක මට්ටම් වලට සමහර කෙනෙක්ට අනිච්ච අනුපස්සනාව ඔය රාග දේශ මොහ තුනම දුර්ලණ්ඩ හේතු වෙනවා. සමහර කෙනෙක්ට දුක්ඛ අනුපස්සනාව. සමහර කෙනෙක්ට අනත් අනුපස්සනාව. සමහර කෙනෙක්ට මේ අනුපස්සනා තුනම. ඒ නිසා මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව ඔය අනුපස්සනාවල වෙනසක් තියෙනවා. අනුපස්සනා හැමෝටම එකම විදිහට වැඩින්නේ නැහැ. එක මට්ටමට වැඩින්නෙත් නෑ. ඒ නිසා දැන් ඔබතුමාට වැඩින්නේ ඒ ක්‍රමයට නම් ඒ ක්‍රමය අනුගමනය කරන්න. කොයි ක්‍රමෙන් හරි කමන්නේ ඒ සමග්ගෝ විසුද්ධිය. විසුද්ධියට යනවා නම් විසුද්ධියට ලං වෙනවා නම් එයයි නිවන් මඟ. එහෙමයි අපි හඳුන්නේ. ගොඩක් පිං හඳුනේ ගොඩක් පැහැදිලි මට මේ අවස්ථාව ලබා දුන්නට හැමෝටම ගොඩක් පිං සියලු ලෝක සියලු සත්ත්වෝ මේ අමා මහ නිවන් මඟ අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවන සරණයි.